දැන් අපි දන්න ලෝකේ ගස් වලට ඇවිදින්න බෑ. හැබැයි ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන හැම ජීවය සහිත ලෝකෙකම තියෙන ගස් වලට ඇවිදින්න බෑ කියන එකද. නිකමට හිතමු ඔය අලුතෙන් හොයාගත්තු ට්‍රැප්ස්ටුවන් ග්‍රහ පද්ධතියේ ජීවය සහිත ලෝකයක් තියෙනවා කියලා. ඒ ලෝකයේ තියෙන බුද්ධිමත් ජීවය සම්පූර්ණයෙන්ම අපේ ලෝකයේ තියෙන ශාක ලෝකයට සමාන වෙන්න බැරිද? ඇවිදින්න විතරක් නෙවෙයි හිතන්න පවා පුළුවන් ගස්. ඒ විතරක් නෙවෙයි අපි හිතමු මේ ලෝකයේ ඉන්නව කුකුල්ලුන්ට සමාන සත්තු. හැබැයි මේ සතුන්ගේ ඔළුව ඇඟට හයි වෙලා තියෙන්නේ රිවට් වලින්. එතකොට දේ දුන්නක් කියන්නේ දෘෂ්ටි මායාවක්. ඇත්තටම පුංචි පුංචි පාට පාට සත්තු ඒ ඇතුළ ජීවත් වෙනවා. මිනිහෙකුයි ගැහැණියෙකුයි ඇඳකට නැගලා සංවාදයේ යෙදුනට පස්සේ මේ දෙන සැබෑවටම එකතු වෙලා අන්තිමට කිඹුලෙක් බවට පත් වෙනවා. දැන් ඒ කෙනෙක්ට හිතෙයි මේ වගේ මල විකාර හිතෙන්න නම් මිනිස්යන්ට සැරට දැනෙන හයිකෙඩලික් ඩ්‍රග්ස් එකක්වත් ගන්න වෙයි කියලා. එහෙම හිතනවා නම් අපි යෝජනා කරනවා මේ සෙරෆියානුස් ක්‍රෝඩෙක්ස් එක නැතිනම් අත් පිටපත කියවලා ඉන්න කියලා. ඇත්තටම මොකද්ද මේ විකාර පොත? මේක ගොඩාක් පරණ පොතක් නෙවෙයි. අවුරුදු 36කට වගේ කලින් මේ පොත නිකුත් වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටියා ලුගී සෙරෆිනි කියලා ඉතාලි හාදෙක්. මේ මිනිසයා චිත්‍ර ශිල්පියෙක් වගේම වාස්තු විද්‍යාඥයෙක්. ඒ වගේම කාර්මික සැලසුම් නිර්මාණකරුවෙක්. කොහොම හරි 1976 ඉඳන් 1978 අතර කාලයේදී මාස 30ක් අරගෙන ලුගී නිර්මාණය කරනවා මේ පිටු 360ක පොත. මේ ගැන විකිපීඩියා එකේ කියන්නේ පරිකල්පනීය ලෝකයක් ගැන චිත්‍ර හා අක්ෂර වලින් දක්වලා තියෙන විශ්වකෝෂයක් කියලයි. ඒ කියන්නේ මේකේ ලියලා තියෙන දේවල් මෙලෝ යකෙක්ට කියවන්න බෑ. පරිකල්පනීය භාෂාවක්. ඒ චිත්‍ර තියෙන නිසා තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන දේවල් බලාගෙන බලාගෙන යනකොට ඔළුව විකාර වෙනවා. නිකන් අමුතු ලෝකයකට ගියා කියලා දැනෙනවා. මේ විශ්වයේ කොහේ හරි මේ වගේ දේවල් තියෙන දියුණු ලෝකයක් තියෙන්නත් බැරිද කියලා හිතන්න පටන් ගන්නවා. මොනවද මේ පොතේ තියෙන්නේ? මේ පොතේ තියෙනම කොටස් දෙකක්. ඒ කොටස් දෙක ඇතුලේ පරිච්ඡේද 11ක් තියෙනවා. මේකේ පළවෙනි කොටස ඇත්තටම වෙන් වෙලා තියෙන්නේ ස්වභාව ධර්මය ගැන කතා කරන්නයි. ඒ කියන්නේ ගස්වල සත්තු වගේ දේවල් ගැන. හැබැයි දෙවෙනි කොටස වෙන් වෙන්නේ මිනිස්සු ගැන, ජීවන රටාව ගැන, ඉතිහාසය, කෑම බීම, ගෘහ නිර්මාණය වගේ දේවල් ගැන. කොටින්ම කිව්වොත් ලෝකයක් ගැන විශ්වකෝෂයක් වගේ මේ පොත. ඒත් මේ කිව්ව දේවල් අපිට හුරු පුරුදු අර්ථයන්ගෙන් නම් ගන්න බෑ. පළමු පරිච්ඡේදය. පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ගස්වල ගැන, අමුතු මල් ගැන, ඉන්න තැනින් නැගිටලා ඇවිදින ගස් ගැන, මකුළුවන්ගේ වගේ දැල් වලින් හැදුණු මල් ගැන. දෙවන පරිච්ඡේදය. මේ කොටසේ තියෙන්නේ සත්ත්ව සංහතිය ගැන. අපිට මේ ලෝකේ හුරු පුරුදු සතුන්ගේම ෆැන්ටසිමය යථාර්ථවාදී දිගුවක් කියලා තමයි දැනෙන්නේ. උදාහරණයක් විදිහට පහනක ආලෝකයේ හැදෙන්නේ පුංචි පුංචි සත්තුන්ගෙන්. දේ දුන්නක් කියන්නේ පුංචි පුංචි සත්තු ඇතුළේ ඉන්න දෙයක්. මේකේ ඉන්න සමහර සත්තුන්ට කකුල් වෙනුවට තියෙන රෝද. තුන්වෙනි පරිච්ඡේදය. තුන්වෙනි කොටස වෙන් වෙලා තියෙන්නේ අපිට හිතා ගන්නවත් බැරි තවත් අමුතු සත්ත්ව විශේෂ ගණනාවක් ගැන කතා කරන්නයි. මිනිස් ආකාර කකුල් දෙකේ සත්තු වුණත් මේ අය විස්තර කරන්න බැරි තරම් විකාර රූපී. සමහරුන්ගේ කකුල් දෙකෙන් උඩ කොටස තනිකරම නූල් බෝලයක්. තවත් සමහරුන්ගේ කකුල් දෙකෙන් උඩ කොටස සම්පූර්ණ ආලෝක පුංජයක් විතරයි. හතරවන පරිච්ඡේදය. හතරවන පරිච්ඡේදයෙන් කතා කරන්නේ රසායන හා භෞතික විද්‍යාව වගේ දෙයක් කියලා අනුමාන කරන්නත් පුළුවන්. පස්වන පරිච්ඡේදය. මේ කොටස තනිකරම එක එක විදිහේ මැෂින් හා වාහන වගේ දේවල් ගැන කතා කරන්නේ. හිතාගන්නවත් බැරි විදිහේ මූලධර්මයන් මත ක්‍රියාත්මක වෙන මැෂින් වගේම ඒව වලින් වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි මැෂින් තමයි මෙතන තියෙන්නේ. 6 වෙනි පරිච්ඡේදය. පොදුවේ මානව විද්‍යා කොටසක් කියලා ගන්න පුළුවන් 6 වෙනි පරිච්ඡේදයත්. අර විදිහටම අභූත රූපී ආලෝකයක් තමයි මවන්නේ. නිකමට හිතන්න විවිධ පැල වර්ග ඇඟේ තියෙන මිනිස්සු ගැන, විවිධ අඬු පඬු ඇඟේ කොටස් වෙච්ච මිනිස්සු ගැන. 7 වෙනි පරිච්ඡේදය. මේ කොටස වෙන් වෙන්නේ විවිධ මානව වර්ගයන් හා මානව ඉතිහාසයන් ගැන කතා කරන්නයි. ඒ වගේම සංස්කෘතිකාංග එහෙමත් මේකෙන් කවර් වෙනවා. සමහර වෙලාවට විකාර රූපී කියලා පේන ආගමික වතාවත් එහෙමත් මේ කොටසේ තියෙනවා. 8 වෙනි පරිච්ඡේදය. 8 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ මේ කොඩෙක්ස් එක ලියලා තියෙන අමුතු භාෂාව නිර්මාණය හා සංවර්ධනය ගැන කතා කරන්නයි. 9 වෙනි පරිච්ඡේදය. මේ කොටස කෑම බීම හා ආහාර සංස්කෘතිය ගැනයි කතා කරන්නේ. මේ කොටස කොඩෙක්ස් එකේ අනෙක් කොටස් වගේම විකාරයි කියලා පෙනුනට මේ ගුප්ත ලෝකයේ ආහාර සංස්කෘතිය
අන්තිම පුංචි කරුණ පවා කවර් වෙලා තියෙනවා කියන චිත්‍ර වලින් හිතා ගන්න පුළුවන්. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගැන මේ කොටසෙන් සඳහන් වෙනවා. 10 වන පරිච්ඡේදය. මේ අභ්‍යවලෝකයේ තියෙන්න පුළුවන් ක්‍රීඩාවිධි ක්‍රම අපිට එක් අතකට සම්පූර්ණයෙන්ම ආගන්තුක කියලා පේන අතරේ අනෙක් අතට බොහොම සමීපයි කියලා දැනෙනවා. ඒකට හේතුව මේ හැම ක්‍රීඩාවක්ම වගේ අපි දන්න ලෝකයේ තියෙන විවිධ දේවල අධ්‍යාත්මවාදී වෙනස් වීම නිසා වෙන්න පුළුවන්. 11 වන පරිච්ඡේදය. මේ කොටස සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරන්නයි. ආයමත් තබූත රූපී හා දියුණු බව තාක්ෂණය හා ස්වභාව ධර්ම අතර මිශ්‍රණයක් වගේ පේන නිර්මාණයක් බොහෝමයක් තිබීම මේ අමුතු ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් මේ වගේ පොතක් කියවපු ගමන් අපේ අයියලට එන ප්‍රශ්නේ මොනවද? පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වගේ විශ්වයක් කොහේ හරි තියෙනවද කියන එක. හැබැයි වෙන්න බැරි දෙයක්ුත් නෙවෙයි. මොකද විශ්වය කියන්නේ මොකද්ද කියන එක ගැනවත් අපිට තාම හිතා ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඒකනේ අපි හැම වෙලේම ඈත විශ්වයේ තියෙන දෙයක් ගැන කියන්න උනත් අපි දන්නේ විශ්වය කියලා පාවිච්චි කරන්නේ. ඊළඟට එන ගැටලුව මේ ලුගි අය මේ වගේ එකක් ලිව්වේ ඇසිඩ් ට්‍රිප් එකකට සෙට් වෙච්ච වෙලාවකද? එහෙම නැතිනම් ඇත්තටම වෙන විශ්වයකින් ආපු පරිකල්පනයක්ද මේ පොතේ තියෙන්නේ? එහෙමත් නැතිනම් ලුගි අයියා පිටසක්වල ඩයල් එකක්ද? ඔන්න ඔය වගේ දහසකුත් ප්‍රශ්න මේ පොත කියෙව්වට පස්සේ පින්තූර බැලුවට පස්සේ එනවා. මෙන්න කතන්දරේ. මේක 1981 දී එළියට ආපු දවසේ ඉඳලා හැමෝම හොයනවා මේක ඇත්තටම මොනවද ලියලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ භාෂාව විකේතනය කරගන්න කිසිම කෙනෙක් සමර්ථ වෙලා නැහැ. හැබැයි මෙහෙම කතාවක් තියෙනවා. අපිට රහස් සංකේත භාෂාව කේතනය කරපු රහස් පණිවිඩය විකේතනය කරලා ඒකේ ඇත්තටම හැංගිලා තියෙන රහස මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි රහසක් නැති තැනක රහස් හොයන්න පුළුවන්ද? මොකද මේ ලියපු ලුගීම කියනවා එයාට ඕන උනේ පොඩි දරුවෙක් කොහොමද ලෝකය දකින්නේ කියන අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්න මිසක් ඕකේ මොකවත් රහස් භාෂාවක් හැංගිලා නැහැ කියලා. ඉතින් මොකද කරන්නේ? හැබැයි එහෙම කතුවරයා කිව්වා කියලා මේ පොතේ හැංගිලා තියෙන රහස් හොයන්න දතකන පිරිස් අඩු වෙලා නැහැ. මේ වගේ වෙන අයත් ලියලා තියෙනවා. මේ විදිහට තවම කාටවත් තේරුම් ගන්න බැරි වුණු গুপ্ত අත්පිටපත් ලේඛනයන් තවත් අය නිර්මාණය කරලා තියෙනවා. වොනික් අත්පිටපත එයින් එකක්. මේක කෝඩෙක් සෙරෆියානුස් එකට බොහොම සමානයි. මොකද වොනික් අත්පිටපතේ තියෙන්නේ සම්පූර්ණ ආගන්තුක භාෂාවකින් ආගන්තුක ලෝකයක් ගැන. චීන චිත්‍ර ශිල්පියෙක් වන ෂූබින් විසින් 1988 දී මුල්වරට ප්‍රදර්ශනය කරපු A Book From The Sky හෙවත් අහසින් ආපු පුස්තකයක් මීට සමානයි. හැබැයි මේ වගේ গুপ্ত බවක් නම් පේන නැහැ. එතකොට 18 වෙනි සියවසේදී බංගේරියාවෙන් මතුවුණ රොහන් කෝවෙක්ස් එකක් මේ වගේ අද්භූත භාෂාවකින් ලියවලා තියෙන්නේ. සමහරු හිතනවා මේකත් රහස් භාෂාවක් කියලා. හැබැයි තවත් බංගේරියානු බුද්ධිමතුන් විශ්වාස කරනවා මේක ටොම් පචයක් කියලා. අපි උඩින් කතා කළානේ මේ අත්පිටපත ඇත්තටම අපිට ආගන්තුක අද්භූත විශ්වයක ලෝකයක් ගැන ලියුණාද? එහෙමනම් ඒ දැනුම කොහොමද ලුගී සෙරෆිනීට ලැබුණේ වගේ ප්‍රශ්න ගැන. හැබැයි සරල කතන්දරේ මේකයි. මේ තමයි මිනිස් පරිකල්පනයේ කූට ප්‍රාප්තිය. මේකෙන් පේන්නේ විචිත්‍ර පරිකල්පනයක් තියෙන මිනිස්සෙක්ගේ නිර්මාණ ශක්තියට යන්න පුළුවන් දුරේ සීමාවක් නැහැ කියන එකයි. මතක් කරන්න ජේම්ස් කැමරන්ගේ ඇවටර් චිත්‍රපටය සෙරෆියානුස් අත්පතයි ඇවටර් චිත්‍රපටයයි එකට සමාන කරන්න බැරි වුණත් මේ නිර්මාණ දෙකේම වෙන්නේ එකම දෙයක්. තමන්ගේ විශිෂ්ට පරිකල්පනයේ යොදවලා අලුත්ම ලෝකයක් වැලිකැටියේ ඉඳන් නිර්මාණය කරන එක. ඉතින් කවුද කියන්නේ අපිට ඒක කරන්න බැහැයි කියලා?